සාපෙළ විභාගයෙන් ඒ නවේ හපන්නු 13,309ක්. 75%ක්ම උසස් පෙළට වරම් ලබති. මුල් දස දෙන අතරින් 9ක්ම සිසුවියෝ. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 20-23 විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 13,309ක්ම ඒ සාමාර්ථ 9ක් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ ප්‍රකාශ කරනවා. පාසල් අයදුම්කරුවන් 387,648ක්, පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් සමගින් සිසු සිසුවියන් 452,979ක් විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගයට පෙනී සිටියා. විභාගයට පෙනී සිටි සිසුවියන් සිසු සිසුවියන්ගෙන් 244,228ක් එනම් 75.72%ක් උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබුවා කියලයි සඳහන් කරන්නේ. පෙරේදා මධ්‍යම රාත්‍රියේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ලේ සංගමිත්තා විද්‍යාලයේ හිරුනි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යයා විසින් හිමිකරගෙන ඇති අතර දෙවනි ස්ථාන කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීර හිමිකරගෙන තිබෙනවා. විභාග ප්‍රතිඵල දැනගැනීමට නම් www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිස ඔබට විභාග ප්‍රතිඵල ලබා ගත හැකි. එමෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා ලබා දී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනයේ භාගත කර මුද්‍රිත පිටපත් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් සියලු දෙනා ගැනයි අද මෞබිම පුවත් වාර්තාව ගෙනෙන්නේත් සාපෙලින් මුල් තැන ගාල්ල සංගමිත්තාවට. මුල් 10 දෙනාගෙන් 9 දෙනෙක්ම සිසුවියෝ, 13,000කට විෂයන් 9කටම ඒ සාමාර්ථ කියලයි සඳහන් කරන්නේ. ඒ අතරේ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ ඒ සිසු සිසුවියන් අගයනවා දින මින පුවත්පත සාපෙලින් රටම දිනුවෝ විශේෂාංගයෙන්. එහිදී දිවයිනෙන්ම සාපෙළ පළමුවෙනියා ගාල සංගමිත්තා බාලිකාවේ හිරුනි මල්ෂා කුමාරතුංග ඇය සඳහන් කරනවා, මගේ නංගි බුද්ධිනි මලීෂා කුමාරතුංග මගේ නියුන් සහෝදරියයි. නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතු වල නිරත වුණේ. අපි දෙදෙනා එකට පාඩම් කළා. නංගි මමයි පළමු වසරේ ඉඳලා සංගමිත්තා බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. නංගිත් විෂයන් 9ටම ඒ සාමාර්ථ ලබාගෙන විශිෂ්ට ලෙස සමත් වුණා. අප දෙදෙනා නිදි මරාගෙන පාඩම් කළේ නැහැ. රෑ 9:30 වන විට නින්දට ගියා. උදෑසන 5ට අවදි වෙලා පාඩම් කළා. පාසලේ එදිනදා පාඩම් වැඩ එදිනදාම අවසන් කළා. යම්කිසි සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. අතිරේක විෂයන් වශයෙන් දෙමළ, ඉතිහාසය, තාක්ෂණික විෂයන් තමයි කළේ. ඇත්තටම විභාගයේ ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදී හොඳින් අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. ගුරුවරුන් පාසලේ උගන්වන වෙලාවට හොඳින් අහගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මාධ්‍ය සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. විද්‍යාංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට වෛද්‍යවරියක් වීම තමයි මගේ අනාගත බලාපොරොත්තුව කියලා ගාල්ල සංගමිත්තාවෙන් මෙවර ලංකාවේම පළවෙනියා ඌ හිරුනි කතා කරනවා ඒ විදිහට. ඒ අතරේ දිවයිනෙන්ම දෙවනි ස්ථාන දෙකක් කුරුණෑගල මලියදේව බාලිකාවේ විමංසා ජයනදී, කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා. ඉතින් ඔවුන්ගේ පුවත් වාර්තාවන් තමයි ඔබ දැන් මේ දකින්නේ. ඒ අතරේ ඉහලින්ම සමතුන් දස දෙනා අතර එකම එක සිසුවෙක් සිටිනවා. ඒ සිසුවා සිටින්නේත් දකුණු රටේ මාතර රාහුලේ සකුණ සදීෂාන්. ඉතින් අපි යොමුයමු සකුණ කියන කතාව අහන්න. ප්‍රතිඵල නිකුත් කර ඇති නිකුත් වෙද්දී විභාගයට ආසන්න වෙද්දී ඩෙංගු රෝගයේ වැළඳීම නිසා මාතර මහරෝහලේ මම නේවාසිකව ප්‍රතිකාර ලබාගෙනයි හිටියේ. ඉතින් බොහොම අමාරුවෙන් විවේකීව පසුදා විභාගයට මුහුණ දුන්නා. මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍ය නායකෙක් විදිහට, කෙඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් විදිහට මම කටයුතු කරලා තියෙනවා. විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම් හා විෂය සමගාමී ක්‍රියාකාරකම් බොහෝමයකට මම සම්බන්ධ වුණා. ඉතින් මම පොතපත කියවන්නත් මහත් කැමැත්තක් දක්වනවා. මිහිර, විදුසර, විජය පුවත්පත් කියවීමෙන් මම මගේ දැනුම වැඩි කරගත්තා කියලයි දිවයිනේ ප්‍රථම දස දෙනා අතර රැඳුණු එකම සිසුවා මාතර රාහුලේ සකුණ දින මිනට කියන්නේ. ඉතින් විභාගය උසස් ලෙස සමත් වූ සියලුම දෙනාට අපි සුභාශීර්ෂණයක් කරනවා. 75%ක්
උසස් පෙළට සුදුසුකම් ලබනවා කියන්නේ 25%ක් උසස් පෙළට සුදුසුකම් ලැබුවේ නැහැ කියන අදහසනේ ඉන්නේ. ඉතින් ජීවිතයේ සාමාන්‍ය පෙළ දෙවරක් තෙවරක් පවා කරන්න අවස්ථාව තියෙනවා. ඔබට උසස් පෙළ කරන්න අවශ්‍යයි නම් උසස් පෙළින් උසස් ජීවිතයක් උදෙසා ඔබට යන්න පාරක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඔබට තවත් වරක් උත්සාහ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කාර්මික විද්‍යාල තියෙනවා, කාර්මික ශේෂ්ත්‍රයන් වලට යන්න අවකාශය තියෙනවා. ඒ වගේ පැතිවලටත් ඔබේ ජීවිතය යොමු කරවන්න පුළුවන්. මොකද විභාගයක් කියලා කියන්නේ ජීවිතය කඩා වැටෙන තැනක් බවට පත් කරගන්න එපා කියන මතක් කිරීමත් අපි මතක් කරනවා.